ජනම සියසුයි ඒ සිංගප්පූරුවේ පිටව ඉංජිනේරු සමාගමක් කියන්නේ ලංකාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවක්. ඒකට තුලත් වුණ ප්‍රගමන ඉංජිනේරුව මම. අතපය විතර ලික්වන්නේ රජුත්තුමා කිව්වේ සිංගප්පූරුව ලංකාවක් කරනවායි කියලා. තුමා පුදුම වුණා ලංකාවේ තියෙන දියුණුවක් දැකලා. ඒක අපේ නිදහසින් පස්සේ අවුරුදු 30ක් පමණ ලංකාවේ පුදුමාකාර දියුණුවක් වුණා. ඒක ඒ දියුණුව දිගටම ගියා නම් අපි අද සිංගප්පූරුවට එහා බොහෝ දුරට ගියා. ආවට මගේ ඥානය අවුරුදු 45ක් ලබා දෙන්න උසහා සිංගප්පූරුවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ මගේ යෝජනාවල් අරගෙන. නමුත් එකක්වත් රජවල් ක්‍රියාත්මක කරේ නැහැ. අපේ ප්‍රතිපත්තිය තියෙනවා අපි වැඩ කරනවා නම් ණය ගන්නම. නැත්තම් මේක කරන්න බෑ. මගේ අදහසන්ම මේ උදත් දේවල් කරන්න ණය ගත යුතු නැහැ. ලංකාවේ තියෙන මහා දරුණු නිලධාරි වාද සිංගප්පූරුවට වඩා බුද්ධිමත් ලංකාවේ. ලංකාවේ දැන් අවුරුදු 45ක් යනකොට මේ කෙනා මහන්නේ මේ ඔබතුමා අගමැතිතුමා හම්බුණාද? ජනාධිපතිතුමා හම්බුණාද? එහෙම රටක ජීවත් වෙන්න බෑ. දැන් සිංගප්පූරුවේ කිසිම කෙනෙක් අගමැති කෙනෙක් ජනාධිපතිතුමා හම්බෙන්න බෑ. මිනිස්සුන්ට මේ හොඳම දක්ෂ කාලේ තියෙන මේක 44. මගේ තනතුරට ඉල්ලපු අනිත් අය ඔක්කොම මට වඩා වයසයි. කොහොම 45, 50, 55, 60. නමුත් දොරගත්තේ මම. ලංකාවේ ඉන්න මේ නොයෙක් ආචාර්යවරු, ඉංජිනේරුවරු, දොස්තරවරු, සංඝයාංශලා මම අරගෙන ජනාධිපතිලා අගමැතිලා ළඟට නොයෙක් වාරි ගිහිල්ලා තියෙනවා. නමුත් ඒවයි කිසි වැඩක් කළා නෑ. දේශපාලනඥයෙ එන්නේ එකම එක දවසයි පිටික කතා කරලා. මේ වෘත ගන්න දවසට විතරයි. දැන් මේ ව්‍යාපාරේ මුල්ගල් කියන්නේ අපි. දැන් ලීගුවන් යෝගෙ මෙතුමා සිංගප්පූරුවේ එයාපෝට් එක වෘත කරන්න ආවේ චැංගි. ඉතල මාස 3කට පස්සෙ. මොකද වෘත කරන දවසේ මාත්‍ත්‍ය පළවෙනි දවස. දැන් එක බෙල්ට් වැඩ කරන්නේ නැහැ සමහර තැන්වල. එදා අගමැතියාව නම් මේ ඔක්කොම ඉවරයි. දැන් මෙහෙම නෙමෙයිනේ. මේ එකතර මුල්ගල් අත්තට සැරේ දිනනවා නේ. ඊශ්‍රායලෙ වගේ රටක් අපි. හරි දක්ෂයෝ ඉන්න රටක්. සිංගප්පූරුවේ මේ වගේ දක්ෂයෝ නැහැ. බුද්ධිවදුන් රට හැර ගිය ගම අනිත් අය අති දක්ෂයෝ වෙනවනිකම්ම.